හෙලෝ, කොහොමද? අද උදේම මට හිතුණා බෙඩ්ෂීට්ස් මාරු කරන්න ඕනේ කියලා. එනිසා මං ඉක්මනටම පරණ බෙඩ්ෂීට් ටික අයින් කරලා මගේ අලුත් බෙඩ්ෂීට් එක දැම්මා. මේක මං අලුතෙන් ගත්තේ ෂීන් එකෙන්. මං ගත දවසෙත් ඒක ඕගලන්ට පෙන්නුවා. ඉතින් ලස්සනයි නේද? අනේ, මෙහෙම අලුතෙන් බෙඩ්ෂීට් දැම්මම ඒක හරි ෂොක් නේද? හරිම නැවුම් හැඟීමක් එනවානේ. මේ මල් ටික නම් මට හම්බුන එකක්. මං ඒකෙන් ලස්සන මල් කලඹක් හදාගත්තා මගේ කාමරෙන් තියන්න. අනේ, ඒක ලස්සනයි. මං ආසයි ඒකට. ඊට පස්සේ මම වොෂ් එකකුත් දාලා ඇඳුමක් දාගත්තා. අද නම් වහිනවා, හරිම සීතලයි. මේ යන්නේ ඔටම් එක වෙන්න ඕනේ. දැන් නම් ටික ටික සීතල යනවා. සමයක ඉවරයි. දුකයි ඉතින්. ඉතින් රෙදි ටිකත් වොෂින් මැෂින් එකට දාලා හදමුදු මම ආසම කෑමක්. මේක මම ගත්තේ එඩින්බරා ගිය වෙලාවේ. වීඩියෝ බලන අය නම් දන්නවා ඉතින්. මේක අර චීස් රාමෙන් එක. තව මංගාව තිබ්බා සී ෆුඩ් රාමෙන් එක. ඉතින් ඒ දෙක තමයි අද මම හදන්නේ. මෙන්න මේ ඉස්ස එක තමයි මම ඒකට දානවා කියලා හිතාගත්තේ. මේ ඉස්ස පැකට් දෙකම ගත්තට මම එකයි අද පාවිච්චි කළේ, මට හිතුණ ඇති කියලා. ඉතින් මම මුලින්ම වතුර වෙන වෙනම ලිපේ තියලා වෙන වෙනම නූඩල්ස් පැකට් දෙක හදාගත්තා. මොකද රස දෙකක්නේ. ඊට පස්සේ මෙන්න මේ ඉස්ස එකට ඒක කොහොමත් මැරිනේට් කරලා තිබ්බේ ගාලික් ඇන් හර්බ්ස් වලින්. ඒකට මම තව ඇඩ් කරගත්තා ලුණු, මිරිස්, ගම් මිරිස්, කහ, කෝන් ෆ්ලා සහ කඩල පිටි. ඔන්න ඔය ටික පොඩ්ඩක් මික්ස් කරගෙන ඒක මම පැත්තකින් තියාගත්තා. ඒ අතරතුර මම නූඩල්ස් එකත් හදාගත්තා. මේ චීස් රාමෙන් එක හොට් චිකන් ෆ්ලේවර් කියලා තිබ්බේ. ඒක ටිකක් සැරයි. ඒක කන්නේ මම. අනිත් සී ෆුඩ් එක හෂාන්ට දෙනවා. එයාගේ එක නම් හරි හීනි නූඩල්ස් එක. මගේ නූඩල්ස් එක නම් මහතයි. කොහොම හරි ඒ පැකට් දෙකේම තිබ්බේ එකම ප්‍රමාණේ, ග්‍රෑම් 125ක් වගේ. ඉතින් මං ඒ පැකට් දෙකේ තිබ්බ රසකාරකත් වෙන වෙනම පරිස්සමින් දාගත්තා. මේ සී ෆුඩ් පැකට් එකේ නම් ඒක ඇතුලේ සී ෆුඩ් තියෙනවා. මම මුලින් හිතුවේ කැරට් කෑලි කියලා. නෑ, ඒක සී ෆුඩ්. නිකන් ඉස්සෝ කෑලි වගේ. ඒ වගේ රසක් ආවේ. එයාට ඒවත් තියෙනවා. මට නෑ ඒවා. අසාධාරණයි නේ. කමන්නෑ, මගේගේ චීස් තියෙනවනේ. ඉතින් අර ඉස්සෝ ටික මම තෙල් ටිකක් දාලා මේ විදියට බැදගත්තා. ඊට පස්සේ පෑන් එකේම බිත්තර දෙකකුත් මම හදාගත්තා. හෂාන් සාමාන්‍යයෙන් කැමති අර කහමදේ කඩලා තියෙනවට. ඉතින් එයාට ඒ විදියට හැදුවා. මට හැදුවා ලස්සනට බෝලයක් වගේ එන්න. ඊට පස්සේ මම කෑම එක ලස්සනට බෙදාගත්තා. මම තව මේකට ඇඩ් කරා කැරට් කෑලි ටිකකුයි ලුණු කොළ ටිකකුයි. බලන්නකෝ මගේ කෑම එක හොඳයිද කියලා. ඉතින් ඔයා මගේ වීඩියෝ බලන්න කැමති නම් මම මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් මං ඒ විදියට ලස්සන්ට නූඩල්ස් බෝල්ස් දෙකක් හදාගත්තා. ලස්සනයි නේද? අම්බෝ, ඉතින් මේකේ රස නම් රාමෙන් කොහොමත් රසයි මං හිතන්නේ. ඒ නූඩල්ස් වල අමුතුම රහක් තියෙනවා. මගේ එකේ චීස් තිබ්බා. ඒක ටිකක් සැරට හදලා තියෙන්නේ. හැබැයි ඒක නම් සැර නැහැ. අශාන්ගේ එක නම් සී ෆුඩ් රහයි. ඒකත් හරිම රසයි. මගේ එකේ තියෙන්නේ වෙනස් රහක්. එයාගේ එක තවත් රහක්. ඉතින් අපි දෙන්න ආසාවෙන් නූඩල්ස් එක කෑවා. ඉස්සෝ එකත් මං හදපු විදිය නිසාම ඒක හොඳ ක්‍රිස්පි ගතියක් තිබුණා. ඒක කද්දි ක්‍රිස්පියට තමයි හැපෙන්නේ. ඉතින් මට හරිම ආසයි ඒකට නම්. ලූණු කොළ මෙහෙම අමුවෙන් හැපෙද්දි අමුතු ගතියක් තියෙනවා. ෂොක් ඉතින්. මම මේ කැරටුයි ලූණු කොළයි අමුවෙන් තමයි ඇඩ් කරගත්තේ. ඒත් ඒක හොඳට රහට ගලපුණා. ඉතින් ඔන්නඔහම අපි දවල් කෑම එක ගත්ත මේ විදියට අද බත් తిුවේ නෑ ඉතින්. හැබැයි මේක මං හිතපු තරන්නම් සැර නැහැ. මං ආසාවෙන් හිටියේ ටිකක් සැර එකක් කන්න. වෙනවනේ මේක සැර නැහැ. හැබැයි හෂාන්ගේ එකට වඩා නම් සැරයි. ෂේප් ඉතින්. රස නම් හොඳටම තියෙනවා. මං ඉතින් ආසාවෙන් කෑවා. ඉතින් අපි දැන් කාලා ඉවර වෙලා මං භාජන ටික හොදනකන් ගෙදර තිබුණා ලෙමන් ගෙඩි දෙකක්. ඒ දෙක හෂාන් මිරිකල දුන්නා. ඉතින් අපි දැන් බීම දෙකකුත් හදාගෙන ටිකක් රෙස්ට් එකේ හිටියා. ඊට පස්සේ හවස් වෙලා මම ආසම සව් එකක් හදන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ දෙකත් මං ගත්තේ එඩින්බරා ගිය වෙලාවේ. මේවා නම් මෙහෙත් තියෙනවා. මං ඉතින් ඒ කඩෙන්ම ගත්තා ඒකත්. මම මේ පළවෙනි පාරට තමයි මෙහෙදි සව් හදන්නේ. ඉතින් මං හකුරු එකයි කජු ටිකකුයි මුලින්ම කපා ගත්තා. මේ පොල් කිරි එක තමයි මම අද සව් හදන්න දැම්මේ.
මුලින්ම ඉතින් වතුර එක රත් වෙද්දී මම කපාගත්ත කජු ටික දැම්මා. එතකොට ඒක හොඳට සොෆ්ට් එකට එනවනේ. ඊට පස්සේ සව් ටික දාලා ඒක මුලින්ම තැම්බෙන්න තිබ්බා. මම ලුණුත් දාගත්තා. ඊට පස්සේ සව් ටික තැම්බුණාට පස්සේ මම පොල් කිරි ටික එකතු කළා. ඊට පස්සේ හකුරු ටිකක් දාලා රසට හදාගත්ත මගේ සව් එක. ඉතින් මේ පොල් කිරි ටින් එක පාවිච්චි කළා කියලා නෑ රසට ආවා. අන්තිමට මං හදලා තියෙනවා ටිකක් වැඩි කියලා මට මේ වෙලාවේ හිතුණා. හැබැයි අපි දෙන්න කෝප්ප දෙක දෙක බිව්වා. ඉතින් මේක හරිම රසට තිබුණා. මං ගාව මුකුත් අර ෆෘට්ස් කෑලි එහෙම මුකුත් තිබ්බේ නැහැ. නැත්තම් අපිට උඩින් දාගන්න තිබුණා. හැබැයි කොහොමත් මන්නම් ඒවට ආස නැහැ. මං නට්ස් වගේ තමයි කන්න කැමති. ඉතින් කොහොම හරි අපි දෙන්න රසට සව් එකක් හදාගත්තා. අම්බෝ මේ ගොඩ කාලෙකට පස්සේ මම සව් බොන්නේ චූට්ටක් වැඩි වුණා. ඒ ටික අපි පහුවදා කන්න තියාගත්තා. එතකොට නම් ඒක සව් දොදොල් වෙලා තිබුණේ. හැබැයි රසයි. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කළා මාත් එක්ක එකතු වෙන්න කියලා මම මතක් කරනවා. එහෙනම් ආපහු දවසක හම්බෙමු. බයි.